පිටත් කැට්සා නමක් ගැන මම ඊට පෙර අවස්ථා කිහිපයකදීම කතා කරලා තියෙනවා. මේ දෙකොල්ලම වාසය කරන්නේ උතුරු ඇමරිකානු මහද්වීපේ මීට වසර 15,000කට පමණ පෙර යුගයක. සයිබර්ටූත් කැට් ශක්තිමන්තෙක් විදිහට නම් කරොත් මැමත්ව නිසක වශයෙන්ම දැවැන්තෙක් විදිහට නම් කරන්න පුළුවන්. ඉතින් බැරි වෙලාවත් කැලේ අනසක පතුරන්නේ මම කියලා තහවුරු කරගන්න හිතාගෙන මේ දෙන්න සටනකට ගියොත් මේ සටන කොච්චර වෙලා තියෙයිද? ඒ අතර වැදගත්ම දේ මේ සටනින් කවුරු ජයග්‍රහණය කරයිද? එහෙනම් අද අපි ඒ ගැන කතා කරමු. මේ සටනේ මගේ එක පැත්තකින් ඉන්නේ මීටර් 4ක්. එහෙමත් නැත්නම් අඩි 13ක් දිග අති දැවැන්ත මැමත් කෙනෙක්ව. ඉතින් ටොන් ගානක් බර මේ දැවැන්තයා හොණවැල දෙපසට වනමින් සංඥා කරන්නේ මෙයා ඕනිම අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්ති බවයි. මෙයාගේ නම් ඉතින් ප්‍රධානම ආයුධ දෙක වෙන්නේ ඔයා මේ දකින හොණවැල සහ දිගු දළ දෙක. ඒ වගේම මගේ අනිත් පසින් ඉන්නේ රුදුරු දළ දෙකක් සහිත ඔයා අද දකින සිංහයෙක්ගේ වගේ පස් ගුණයකින් ශක්තිවන්ත වෙන ඒ වගේම තියුණු බැල්මක් සහිත ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන් විදිහේ සාබටූත් කැට් කෙනෙක්ව. මැමත්ලගේ අවසානයේ මීට අවුරුදු 13,000කින් පමණ අවසන් වුණත් ඔවුන් අප්‍රිකාවෙන් දකුණු යුරෝපයට සංක්‍රමණය වෙන්නේ මීට වසර මිලියන 7කට පමණ පෙර යුගයකදී. ඉතින් ලෝකේ පුරා විසිරෙන මේ මැමත් අවසානයේදී සයිබීරියාවට ළඟා වෙනවා. ඒ වගේම හිම යුගයේදී මේ අය නොනැසී ජීවත් වෙන්නේ එම කාල ගුණය දරා ගන්න පුළුවන් විදිහේ දිගු ලෝම වලින් මවුන්ගේ ශාරීරියේ වැහිලා තිබුණ නිසා. ඒ කොහොම හරි සයිබීරියාවට ළඟා වුණ මැමත්ට එල්ල වුණු පළවෙනි අභියෝගය සයිබටූත් කැට් නම් නෙවෙයි. මේගොල්ලන්ගේ වඳවීමට ප්‍රධාන වශයෙන් බලපාපු සාධක දෙකක් තමයි පාරිසරික විපර්යාස සහ මිනිස් ක්‍රියාකාරකම්. සරලවම කිව්වොත් සීමාව ඉක්මවලා තඩයම් කිරීම. ඒ කොහොම හරි මේ වෙලාවේදී නම් මෙයාට මොහොන දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ඔයා මේ දකින රුදුරු ව්‍යාග්‍රයත් එක්ක. අපි හැමෝම දන්නවා සයිබටූත් කැට් වඩාත්ම ප්‍රසිද්ධ වෙන්නේ සෙන්ටිමීටර් 28ක් පමණ දිගට වැඩෙන ඔයා මේ දකින තියුණු දත් දෙක නිසා කියලා. මෙයාගේ බයිට් ෆෝස් එක සටහන් වෙන්නේ නිව්ටන් 3000ක්. එහෙම නැත්නම් කිලෝ 300ක් විදියට. හොඳින් වැඩුණු සාබටූත් කැට් කෙනෙක් දිගින් මීටර් 2.5ක් සහ බරින් කිලෝග්‍රෑම් 300ක් පමණ වෙනවා. අනිත් අතට මෙයා තනියම දඩයමේ යෙදෙන්න ප්‍රිය කරපු සතෙක් නෙවෙයි. වෙනත් විදියකින් කිව්වොත් 6-7 දිනකින් යුක්ත වූ කණ්ඩායමක් විදියට තමයි මේගොල්ලෝ පහර දීලා තියෙන්නේ. එහෙම බැලුවාම නම් දුර්වල එහෙම නැත්නම් තරුණ මැමත් කෙනෙක්ව මේගොල්ලෝගේ ග්‍රහණයට නතු වෙන්න තියෙන ඉඩ කඩ හුඟක් වැඩි. කොහොම හරි දැන් සටන ආරම්භ වුණා විතරයි. සයිබටූත් කැට්ගේ පැත්තෙන් කතා කරොත් මේ වෙලාවේදී සයිබටූත් කැට් මුලින්ම කරන්නේ හිමින් සීරුවේ මැමත් වටේ කැරකෙන එක. මේ වැඩේ මෙයා බොහෝ විට කරන්නේ මැමත්ගේ දුර්වල තැනක් හොයාගන්න. හැබැයි මැමත් නම් මෙයාව එච්චර ගානකට ගන්නේ නැහැ. මොකද මැමත් කියන්නේ ශාක භක්ෂක සතෙක් නිසා. හැබැයි දැන් මැමත් අනතුරකට මුහුණ දෙන්න යන බවට දැනගන්නේ සබටූත් කැට්ගේ පළමු ප්‍රහාරය අසාර්ථක වීමත් එක්ක. මේ විදියට අසාර්ථක වෙන්න මූලිකම හේතුව තමයි සබටූත් කැට්ට මැමත්ගේ දුර්වල තැනක් හොයාගන්න අමාරු වීම. මම මේක තවත් පැහැදිලි කරොත් මැමත්ගේ දැකගන්න පුළුවන් දුර්වලම තැන තමයි බෙල්ල කියන්නේ. ඉතින් සබටූත් කැට්ට මෙතෙන්ට රීච් වෙන්න පුළුවන් හැකියාව හුඟක් අඩුයි. තවත් වැදගත් දෙයක් කියන්න ඕනි, සබටූත් කැට් අනිවාර්යයෙන්ම මෙයාට පිටිපස්සෙන් ඉඳලා පහර දෙයි. ඒකට හේතුව තමයි මැමට ඉතාමත් දිගු සහ ශක්තිමත් දළ දෙකක් පිහිටීම. ඉතින් මෙතනදී මේකෙන් ආරක්ෂා වෙන එක තමයි සබටූත් කැට්ගේ මූලික අරමුණ වෙන්නේ. ඒ කොහොම හරි සෙන්ටිමීටර්ස් 10ක් පමණ මහතට වැඩෙන හමක් තියෙන මැමත්ව සබටූත් කැට්ගේ සපා කෑමෙන් පසාරු කරගෙන යයි කියලා මට නම් හිතෙන්නේ නැහැ. දැන් මැමත්ගේ පැත්තෙන් කතා කරොත් මෙයාගේ හොඬවැලට රාතල් 700ක පමණ බරක් ඔසවන්න පුළුවන්. ඉතින් කිමෙන් කිමෙන් දුර්වල වෙන කිලෝ 300ක් පමණ බර වෙන සබටූත් කැට්ව දැන් එකවරම ග්‍රහණයට නතු කරගෙන බිමට සමතලා කරලා දායි. මේ ප්‍රහාරය කොච්චර දරුණුද කිව්වොත් ආයේ කවමදාකවත් සබටූත් කැට් මැමත් එක්ක සටනට එන එකක් නම් නැහැ. ඒ විදියට බැලුවම නම් සබටූත් කැට් කෙනෙක්ට මැමත් කෙනෙක්ව කොහොමටවත් පරාජය කරන්න බෑ. එතකොට මෙයාව පරාජය කරන්න තව කවුරුවත්ම නැද්ද? නිකන් T-Rex කෙනෙක් වගේ. ඇත්තටම T-Rex කෙනෙක් එක්ක සටනට ගියොත් මැමට මොකක් වෙයිද? ඔයා හිතන විදිහට T-Rex මෙයාව පහසුවෙන්ම පරාජය කරයිද? අනිත් අතට මැමට පරාජය කරන්න පුළුවන් වෙනත් ඩයිනෝසරයන් ඉන්නවද? ඒක තවත් දවසකට හොඳ මාර්තුකාවක්. එහෙනම් සුබ දවසක්.